සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා සුපිරිම ට්‍රේලර් ෆිල්ම් එකක්. තමන්ගේ අම්මත් තාත්තත් අභිලාෂ දර මේ ගියාට පස්සේ මේ මිනිමරම් කරේ කවුද කියලා හොයාගෙන යන දුවගේ වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ. එහෙනම් බලමු ෆිල්ම් එකේ කතාව මොනවා එකක්ද කියලා. ඒබ්‍රහම් පවුල කියන්නේ ඉන්දියාව හොල්ලගෙන ඉන්න ව්‍යාපාර වලින් ගොඩක්ම ඉහළට ගිහපු පවුලක්. මේ ව්‍යාපාර මහන්සියෙන් ගොඩනගපු ඩේවිඩ් ඒබ්‍රහම් තමන්ගේ පුතා ජෝන් ඒබ්‍රහම්ට මේ සේරම ව්‍යාපාර බාර දීලා අධ්‍යාත්මික සුවය හොයාගෙන යනවා. ඊට පස්සේ මේ ව්‍යාපාර බලාගන්න ජෝන් ටික කාලයක් හොඳට ව්‍යාපාරයක් කරගෙන ගියත් එකපාරටම ව්‍යාපාර බංකොලොත් වෙන පටන් ගන්නවා. මේක වෙන්නේ ඇයි කියලා හොයමින් ඉන්න අතරේ ජෝන් අභිලාෂ විදිහට මේ යනවා. ඊට පස්සේ ව්‍යාපාර බාරගන්නේ ජෝන්ගේ බිරිඳ එහෙමත් නැත්නම් එලිසබෙත්. ඊට පස්සේ එයත් ඇක්සිඩන්ට් එකකින් හිතුවත් නැති විදිහට මිය යනවා. ඒ වගේම මේ පවුලේ එකම දුව පර්ලියෝ පැහැර ගන්නත් කට්ටියක් උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම ට්‍රිල් එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2024 රිලීස් වුණ විරින්දු කියන තමිල් ෆිල්ම් එක. ඉතින් අදම මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපැත් වෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ජෝන්ගේ වගේම එලිසබෙත්ගේ මරණය සිදු වෙන්නේ කොහොමද? මේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ වගේම පර්ලියෝ පැහැර ගන්න උත්සාහ කරන්නේ කවුද? මේ අභිරහස පිටිපස්සේ ඉන්න හිතා ගන්නවත් බැරි කෙනා කවුද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න අපි යම් ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ලස්සන පරිසරයක වාහනයක ගමන් කරමින් ඉන්න මැදි වයසේ පුද්ගලයෙක්. මේ පුද්ගලයා තමයි රටේ නම ගියපු බිස්නස් කීපයකම අයිතිකාර වෙන ජෝන් ඒබ්‍රහම්. ජෝන් වාහනේ යන ගමන් පාරේ ටිකක් නවත්තලා කෝල් එකක් ගන්නවා. එයා ඒ කෝල් එක ඉවර වෙලා වාහනේත් නැගිනකොටම කෙනෙක් ඇවිල්ලා එයාට ෆෝන් එක දීලා කියනවා ඔයාට කෝල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෑ වෙලා වාහනේ යන ගමන් ජෝන්ව තවත් වාහන දෙකකින් ඇවිල්ලා දෙපැත්තෙම කොටු වෙන විදිහට හිර කරන විදිහ. වාහනේ ගන්න විදියක් නැති නිසාම ජෝන් වාහනේ බහිනවා. ඒ බහිනකොටම එයා දකිනවා මුලින්ම එයාට කෝල් එකක් කියලා ෆෝන් එක දීපු කෙනා මේ එක වාහනයක ඉන්න විදිය. ජෝන් බය වෙලා දුවනකොටම එයා ඉස්සරහට බයික් එකකින් සෙට් එකක් එනවා. තමන් කොටු වෙලා කියලා දැනගත්ත ජෝන් එතනම ළඟ තියෙන පාලමින් වතුරට පයින්නවා. ජෝන්ගේ පස්සෙන් ආපු කල්ලියත් මේ වතුරට පැනලා ජෝන්ව අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝන්ගේ අතුරුදහන් වීම මාධ්‍ය වලින් වාර්තා කරන විදිය. ජෝන්ගේ තාත්තා ඩේවිඩ් ඒබ්‍රහම් තමයි KD ඉන්ඩස්ට්‍රියල් කම්පැනි එක ආරම්භ කරලා තියෙන්නේ. මේ ටික කාලයකට කලින් තමයි ඩේවිඩ් මේ හැම ව්‍යාපාරයක්ම තමන්ගේ පුතාට පවරලා දීලා තමන්ගේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙන අධ්‍යාත්මික ගමනට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මාධ්‍ය වාර්තා කරන විදිහට තාමත් ජෝන්ගේ බොඩි එක හොයාගෙන නැති වුණත් කේරළ තමිල්නාඩු දේශ සීමාව ළඟ තියෙන පාලමේ තිබිලා එයාගේ පර්ස් එක වගේම ෆෝන් එක හම්බ වෙලා තියෙනවා. ඉතින් තාමත් ජෝන්ගේ අතුරුදහන් වීම අනතුරක්ද මරණයක්ද කියන එක තාම කවුරු කරගෙන නැහැ. මේ දේවල් ටීවී එකෙන් දැකෙන ජෝන්ගේ වයිෆ් වගේම දුවත් වේදනාවෙන් අඬන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට එනවා තවත් කෙනෙක්. එයා තමයි ජෝන්ගේ ළඟින්ම හිටපු මිත්‍රයා වගේම සහෝදරයා බාලන්. ජෝන්ගේ ගෙදරට එන අතරේ බාලන්ට මතක් වෙනවා ජෝන් අන්තිමට තමන්ට කතා කරපු විදිහ. ඒ වෙලාවේ ජෝන් බාලන්ට කියනවා අපේ ප්‍රශ්න හැම එකකටම උත්තර හම්බුණා කියලා. ඒ වගේම ජෝන් කියනවා මම හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. හෙට දුවගේ උපන්දින උත්සවයෙන් පස්සේ හැමදේම විස්තරාත්මකව කතා කරමු කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පර්ලි ගෙදරට ආපු බාලන්ව බදාන අඬන විදිහ. මේ අතරේ පර්ලිට මතක් වෙනවා අන්තිම වතාවට තාත්තත් එක්ක එයා කතා කරපු විදිහ. ජෝන් එදා කාටවත් නොකියම ගමනක් ගිහින් තියෙනවා. එදා දවසම කතා කරපු නැති නිසාම පර්ලි ජෝන්ට දොස් කියනවා. ජෝන් පර්ලිගෙන් අහනවා තාත්තා ලොකු ප්‍රශ්නක හිටියේ. ඒ නිසා කතා කරේ නැති වුණාම බය වුණාද කියලා. ඉතින් පර්ලි කියනවා කොයිතරම් ලොකු ප්‍රශ්නයක් ආවත් තාත්තා ගැන මට විශ්වාසයි කියලා. ඊට පස්සේ ජෝන් පර්ලිට කියනවා අම්මට ෆෝන් එක දෙන්න කියලා. එලිසබෙත් ෆෝන් එක අතට ගත්ත ගමන්ම මුකුත්ම නොකිය ජෝන්ට දොස් කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ජෝන් කියනවා මං ඉන්නේ ගොඩක් දුර. මම දේවන් එහෙම නැත්නම් දේවන් නාරායන් හම්බ වෙන්න ආවා කියලා. මේක අහන එලිසබෙත් ගොඩක් ෂොක් වෙනවා. ඉතින් අපි ඒ ඇයි කියලා ඉස්සරහට බලමු. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජෝන්ගේ බොඩි එක මෝදුරලට ගොඩ ගහලා තියෙන විදිය. ජෝන්ගේ බොඩි එක හම්බුණා මේ මරණය ගැන පොලිසියට මේකට විශාල සැකයක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ජෝන් අතුරුදහන් වෙලා දවස් 5කට පස්සේ තමයි මෙයාගේ බොඩි එක හම්බ වෙලා තියෙන්නේ. නමුත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන විදිහට ජෝන් මිය ගිහින් තියෙන දවස් 4කට කලින්. අනිත් පොදුම හිතන කාරණේ තමයි ජෝන්ගේ මිනිය වතුර තිබිලා තියෙන දවස් 2ක් විතරයි. මේ නිසා පොලිසිය තීරණය කරනවා ජෝන්ගේ මේ ඝාතනය සැලසුම් කරලා කරපු සංවිධානාත්මක අපරාධයක් කියලා. මේ නිසාම පොලිසිය තමන්ගේ විමර්ශන කටයුතු ඉක්මනින්ම පටන් ගන්නවා. මේ අතරේ අපිට එක පුද්ගලයෙක්ව පෙන්නනවා. මූවී එකේ කුතුහලයේ තියාගන්න ඕන නිසාම මම එයාගේ නම ඔයාලට පස්සේ කියන්නම්. එතකම් මම ඔයාලට එයාව අර්ජුන් කියන නමින් හඳුන්වන්නම්. ඉතින් මේ අර්ජුන් ගත කරන්නේ හරිම අභිරහස් ජීවිතයක්. ගේ ඇතුළට එන අර්ජුන් එයාගේ තුවක්කුව පොතක් ඇතුලේ හංගලා ඒ පොත පොත් රාක්කයකින් තියනවා. ඇත්තටම ඒක පොත් රාක්කයක් වගේ පෙනුනත් ඒක රහස් කාමරයට යන දෙන දොරක්.
මේ දොර ඇතුලෙන් කාමරයට යන අර්ජුන් වාඩි වෙනකොටම එයාගේ ගේ යවටින් සද්දයක් ඇහෙන පටන් ගන්නවා. ඒ කවුද කියලා බලන්න එලියට යනකොටම එයා දකිනවා සෙට් එකක් තමන්ව මරන්න ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ හැමෝටම හොඳටම ගහන අර්ජුන් කෝල් එකක් දීලා කියනවා උඹ යපු ගෝලිය ඔක්කොටම ගැහුවා. උන්ව අරගෙන පලයන් කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කේරළේ ට්‍රීවිල් එකක් හයර් කරලා ජීවත් වෙන හේමන්ත් කියන තරුණ කොල්ලෙක් ඉන්නවා. හේමන්ත් සමාජයේ යහපත් වැඩ කරලා හොඳ නමක් දිනාගත්තු තරුණයෙක් කියන එක කවුරුත් හැමෝම දන්නවා. මේ අතරේ හේමන්ත්ගේ නංගි යාමිනීව බලන්න මනමාලයෙක් එනවා. මේ මනමාලය තමයි ප්‍රවීණ්. හේමන්ත එතනට එන්න පරක් කරන නිසාම හේමන්ත්ගේ යාළුවා මුරලි තමයි හේමන්ත්ගේ ගෙදරට අවශ්‍ය වැඩ කටයුතු ටික කරලා දෙන්නේ. මේ අතරේ එලිසබත් දේවන් කියන කෙනාට කතා කරලා කියනවා මම පැය භාගයකින් ඔයාව හම්බ වෙන්න එනවා කියලා. ඉතින් ඔයාලට මතකයිනේ ජෝන් මැරෙන්න කලින් එලිසබත්ට කිව්වා එයා දේවන්ව හම්බ වෙන්න ගියා කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා හේමන්ත්ගේ නංගිට ප්‍රවීණ්ගේ ගෙදර කට්ටිය ගොඩක් කැමති වෙනවා. ඉතින් දෙපැත්තෙන්ම කැමැත්තෙන් ඉන්න නිසාම ඉක්මනින්ම විවාහය පවත්වන්න තීරණය කරනවා. වෙඩින් එකට කලින් දවසේ හේමන්ත්ගේ ගෙදර පාටියක් දානවා. ඉතින් මේකට ප්‍රවීණුත් සහභාගී වෙනවා. මේ පාටිය වෙලාවේ බොන ප්‍රවීණ්ට තමන්ව පාලනය කරගන්න බැරුව යනවා. මේ නිසාම හේමන්ත් ප්‍රවීණ්ව ඇරලවන්න ප්‍රවීණ්ගේ ගෙදරට යනවා. හේමන්ත් ප්‍රවීණ්ව දාලා එනකොට එයාගේ වාහනේ දිහාට ටිපර එකක් වේගෙන් එනවා. ප්‍රවීණ් බොහොම අමාරුවෙන් ට්‍රිවිල් එක අයිනට කපලා බේරෙනවා. ඒත් එකම එයා දකිනවා කාර් එකක් හැප්පිලා තියෙන විදිහ. මේ කාර් එක හැප්පලා තියෙන්නේ අර වේගෙන් ගිහපු ටිපර එක. හැප්පිලා තියෙන කාර් එක ඇතුලේ හොඳටම තුවාල වෙලා ඉන්නේ එලිසබත්. බොහොම අමාරුවෙන් වචන ගැට ගහ ගන්න එලිසබත් හේමන්ට කියනවා මඩිපක්කම් පක්ෂ කාර්යාලයට ගිහිල්ලා බාලන් හම්බ වෙලා හැම ප්‍රශ්නකටම උත්තර සෙවන් හිල්ස් වල තියෙනවා කියලා කියන්න කියලා. එහෙම කියනවත් එකම එලිසබත් තමන්ගේ අවසන් හුස්ම හෙළනවා. මේ සිද්ධිය නිසා ෂොක් වෙලා ඉන්න හේමන්ත් බීලා නිදාන ඉන්න මුරලිව ඇහැරලා හැමදේම එයාට කියනවා. අපි ඒ ගෑනු කෙනාව ගිහින් බලමු කියලාත් හේමන්ත් මේ වෙලාවේ කියනවා. ඒත් මුරලි කියනවා හිට නංගිගේ වෙඩින් එක අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා කියලා. ඒ වෙනුවට මුරලි පොලිසිය කෙනෙක්ට කතා කරලා කියනවා මෙහෙම අනතුරක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවේ පොලිසියෙන් කතා කරන කෙනා කියනවා අපි දැනටමත් ඒ ගැන දන්නවා. අපි දැන් එතනට යන ගමන් තමයි ඉන්නේ කියලා. මේ වෙලාවේ මුරලි හේමන්ත කියනවා පොලිසිය එතනට යන ගමන් ඉන්නේ. එයාලා ඒක බලාගනි. අපිට වැඩක් නැහැ කියලා. මේ අතරේ මාධ්‍ය වලින් එලිසබත්ගේ මරණය ගැන වාර්තා කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ යාමිනීගේ වෙඩින් එක අවසන් වෙලා ඒ දෙන පිටත් වෙලා යන විදිය. ඒත් එක්කම හේමත් මුරලිට කියනවා අපි දැන් උන සිද්ධිය ගැන පොලිසියට කියන්න යමු කියලා. ඒත් මුරලි කියනවා කලින් මරලා දාපු බිස්නස් කාර්යයක නෝනා තමයි මේ විදිහට මැරලා තියෙන්නේ කියලා. මේ දේවල් පොලිසියට කියන්න ගියොත් නැති ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ නිසා කිසිම දෙයක් කියන්න යන්න එපා කියලා මුරලි මේ වෙලාවේ හේමන්ට බයිනවා. ඒත් හැමදාම හරි දේ කරපු හේමන්ට මේ වෙනුවෙන් මුකුත්ම නොකර ඉන්න හිත හදාගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අම්මා තාත්තා නැතුව අසරණලා ඉන්න පර්ලිව. මේ අතරේ පර්ලිගේ ගෙදරට කල්ලියක් ඇතුළු වෙනවා. ඇවිල්ලා ආරක්ෂාවට ඉන්න සේරටම ගහලා පර්ලිව ඉන්න කාමරයට යනවා. මේ අතරේ මිඹරලා ඉන්න කෙනෙක් අමාරුවෙන් බාලන්ට කෝල් එකක් කරන් විස්තරේ කියනවා. පර්ලි මේ අයගෙන් බැරිලා ගෙදරින් එළියට දුවගෙන ඇවිල්ලා පාර දිගේ දුවගෙන යනවා. මේ වෙලාවේ මෙතනට එන බාලන් ඒ සේරටම ගහලා පර්ලිව බේර ගන්නවා. ඊට පස්සේ පර්ලි වාහනයක දාගෙන අරගෙන යනවා. මේ අතරේ තමන්ගේ ත්‍රිවිලවටලා ඉන්න හේමන්ට නිතරම එලිසබත් කිව්ව දේ මතක් වෙන පටන් ගන්නවා. ඒ නිසාම එයා ගොඩක් කරදරෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගොඩක් ඈත ගමකට බාලන් පර්ලිව එක්කගෙන යන විදිය. මේ ගමේ ඉන්න ගෝත්‍රයේ ප්‍රධානියාගේ පුතා මුනියන්ගේ ගෙදරට තමයි බාලන් පර්ලිව එක්කගෙන යන්නේ. මොකද මුනියන්ගේ තාත්තා කාලයක් තිස්සේ බාලන්ව විශ්වාස කරපු කෙනෙක්. ඉතින් මේ ගමට කවුරු ආවත් ඒ පණිවිඩය මුලින්ම ලැබෙන්නේ මුනියන්ට. ඒ නිසා පර්ලිට මෙතන ගොඩක් ආරක්ෂාකාරීව හැංගිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේ අතර නිවුස් බලන හේමන්ට අහන්න ලැබෙනවා මීට කලින් මේ ගියපු ජෝන්ගේ සහ එලිසබෙත්ගේ දුව පර්ලිව කල්ලියක් පැහැරගෙන ගිහින් කියලා. තවමත් මේ ඝාතනය කරේ කවුද කියන එකවත් මේ පැහැරගෙන කරේ කවුද කියන එකවත් ගැන කිසිම ආරංචියක් හම්බ වෙලා නැහැ. මේ දේවල් අහන හේමන්ත් ආයමත් කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ ඈත ගමක හැංගිලා ඉන්න පර්ලි බාලන්ගෙන් අහනවා ඇයි මාව බේරගත්තේ කියලා. එතකොට බාලන් කියනවා ඔයාගේ අම්මවයි තාත්තවයි මරපු අයව හොයලා එයාලගේ පිළිගන්න තමයි මේ දේවල් කරන්නේ කියලා. මේ අතරේ තමන්ගේ හිතට එඟව වැඩ කරන හේමන්ත් බාලන්ව හොයාගෙන පක්ෂ කාර්යාලයට එනවා. ඒත් හේමන්ත් එන වෙලාවේ බාලන් කාර්යාලේ නැහැ. ඒ නිසාම හේමන්ත් එයා එනකම්ම වාඩි වෙලා බලන් ඉන්නවා. ඒ වෙලාවේ තමයි හේමන්ත් දැනගන්නේ බාලන් කියන්නේ බොහොම දරුණු මිනිහෙක් කියලා. බාලන් එයාගේ ජීවිතයට වඩා එයා ආරක්ෂා කරන්නේ එයාගේ පක්ෂය. ඉතින් බාලන් ආවට පස්සේ හේමන්ත් එදා වුණ හැම දෙයක්ම එයාත් එක්ක කියනවා. මේ දේවල් දැනගත්ත බාලන් හේමන්ත්ව එක්කගෙන පර්ලි හැංගිලා ඉන්න ගමට ඇවිල්ලා පර්ලිටත් මේ හැමදේම කියනවා. ඒ වගේම හේමන්ත් ගැන හොයලා බලන්න බාලන් කෙනෙක්ව යවලා තමයි තියෙන්නේ. ඒ කෙනා ඇවිල්ලා බාලන්ට කියනවා හේමන්ත් කියන්නේ ගොඩක් හොඳ කොල්ලෙක් කියලා. ඒ නිසාම බාලන් හේමන්ත්ව තමන් එක්ක තියාගන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පර්ලි හැංගිලා ඉන්න ගෙදරට එකපාරම පොලිසියෙන් එන විදිහ. හැබැයි ගේ ඇතුලේ පර්ලිවත් හේමන්ත්වත් හොයාගන්න පොලිසියට පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපිට පෙන්නන්නේ ගමේ ආරක්ෂාවට දාලා ඉන්න කොල්ලෙක් පොලිසිය එනවා කියලා කියන කෝල් එක බාලන්ට දෙන විදිහ. අන්න ඒ කෝල් එක නිසා තමයි බාලන් පර්ලිව වගේම හේමන්ත චිත්‍රමලේ වලට පිටත් කරලා යවන්නේ. ඒ නිසාම තමයි පොලිසියට පර්ලිව හොයාගන්න බැරි වෙන්නේ. පර්ලි හේමන්ත එක්ක පිටත් වෙලා යනකොට ඒ දිහා කෙනෙක් බලන් ඉන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමේ මුලින් අඳුන්වලා දීපු අර්ජුන්. මේ දෙන යනවා බලන් ඉන්න අර්ජුන් එයාලගේ වාහනේ පස්සෙන් ෆලෝ කරන්න පටන් ගන්නවා. චෙම්බු මාලා වලදී වාහනය නවත්තන හේමන්ත් බාලන් කියපු පැත්තට යන්න හැදුවත් පර්ලි අනිත් පැත්තට යමු කියලා බල කරනවා. මේ නිසාම හේමන්ත් පර්ලි කියපු පැත්තට වාහනේ ඩ්‍රයිවින් කරගෙන යනවා. ටික තුරක් යනකොට මේ දෙන්නගේ වාහනේ බ්ලොක් කරලා තවත් වාහන කීපයක් වගේම බයික් කීපයක් කියලා නවත්තනවා. ජෝන්ට මුලින්ම කෝල් එකක් කියලා ෆෝන් එක දීපු ජෝන් පාලමෙන් පයින් වෙලාවෙ එතන හිටපු පුද්ගලයාත් මෙතන ඉන්නවා.
මෙයාගෙන් බේරලා වාහනේ අරන් යන්න හැදුවත් එතනදී එක මැරෙක් හේමන්ත අල්ලලා බිමට දානවා. ඒත් එකම හේමත් මේ කට්ටියත් එක්ක ගහගන්න අතරෙම පර්ලිව අල්ලගන්න හදනවා. පර්ලි එතනින් බේරලා දුවන්න හදනකොටම අර්ජුන් එතනට එනවා. ඊට පස්සේ අර්ජුන් කරන්නේ මේ ඉන්න ඔක්කොටම ගහලා මේ දෙන්නව බේරගන්න එක. අර්ජුන් මෙයාට ගහන අතරේ හේමන්ත පර්ලිත් එක්ක වාහනේට නැගලා ස්ටාර්ට් කරගෙන යන්න හදනවා. ඒත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති නිසාම එයාලා බැහැලා කැලේ පැත්තට දුවගෙන යනවා. අර්ජුන් මේ වෙලාවේ මේ දෙන්න දුවන දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ එයා වාහනේ ඇවිල්ලා මේ දෙන්න ඉස්සරහින් බහිනවා. එහෙම බැහැලා ඉවරලා මේ දෙන්නම ළඟට කතා කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර්ජුන් මේ දෙන්නම එයාගේ ගෙදරට එක්කගෙන යන විදිය. මේ වෙලාවේ අර්ජුන් අහනවා ඔයාලා දෙන්න මෙහෙ ආවේ ඇයි කියලා. ඒ වෙලාවේ පර්ලි කියනවා අපි දෙන්න මේ හනිමුන් ට්‍රිප් එකක් ආවා කියලා. ඒත් ඒ කතාව නම් අර්ජුන් විශ්වාස කරන බව පේන්නේ නැහැ. මේ වෙලාවේ අර්ජුන් එයාව අඳුනලා දෙන්නේ ව්‍යාපාරිකයෙක් විදිහට. මේ දෙන්නට කාමරයක් පෙන්වන අර්ජුන් ගිහින් මස් වර්ගයක් අරගෙන ඒවා ටික උයන්න පටන් ගන්නවා. මේ අතරෙම හේමන්ත් කියනවා අපි බාලන්ට ඉන්න තැන කියමු කියලා. ඒත් පර්ලි එකට කැමති වෙන්නේ නැහැ. මොකද පර්ලිගේ හිතේ මේ වෙනකොට වෙනම ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේ කාමරයට එන අර්ජුන් ඒ දෙන්නට රෑ කෑම කන්න එන්න කියලා කතා කරනවා. ඊට පස්සේ මේ කට්ටිය කන අතරේ එයාලා සත්තු ගැන කතා වෙනවා. මේ වෙලාවේ අර්ජුන් කියනවා සත්තු තමන්ගේ දඩේම බඩ පිරුණාට පස්සේ නවත්තනවා කියලා. ඒත් මිනිස්සු දඩේම පටන් ගන්නේ බඩ පිරුණාට පස්සේ කියනවා. මෙහෙම කියලා එයා පර්ලි දිහා බලනවා. ඊට පස්සේ පොත ඇතුලේ හංගලා තිබුණු එයාගේ තුවක්කුව ඉනේ ගහගෙන ඊතර දොරවල් හැම එකක්ම සම්පූර්ණයෙන් ලොක් කරලා එළියට යනවා. මේ වෙලාවේ තමන් කොටු වුණා කියලා හිතන හේමන්ත් හොඳටම බය වෙනවා. රෑ ඇඳට වෙලා ඉන්න පර්ලි හේමන්ත්ට හොරෙන් අර්ජුන්ගේ කාමරයට යනවා. ගිහින් මුළු කාමරෙම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ලාච්චෝක් ඇතුලේ තිබිලා එයාට පරණ ෆොටෝ එකක් හම්බ වෙනවා. ඒත් එකම අර්ජුන් එන නිසාම පර්ලි ඉක්මනින්ම ලාච්චෝ වහලා කාමරෙන් පිට වෙනවා. මේ අතරේ ගෙදරට එන අර්ජුන් තමන්ගේ කාමරේ දොර බාගට ඇරලා තියෙන විදිය දකිනවා. ඒ නිසාම එයා තේරුම් ගන්නවා කවුරු හරි කාමරයට ඇවිත් තියෙනවා කියලා. ආයමත් කාමරයට යන පර්ලි එයාගේ බෑග් එකේ තිබුණු පිහියත් අරගෙන අර්ජුන් ළඟට එනවා. පර්ලි අර්ජුන්ට පිහියෙන් අනින්න හදනකොටම අර්ජුන් පර්ලිගේ අතින් අල්ල ගන්නවා. මේ වෙලාවේ නැගිටලා පර්ලි ළඟට එන අර්ජුන් කියනවා ඔයා එලිසබෙත්ගේ දුව කියලා මම දන්නවා කියලා. ඊට පස්සේ අර්ජුන් අහනවා ඇයි මාව හොයාගෙන ආවේ? මාව මරන්න හැදුවේ ඇයි කියලා අහනවා. මේ වෙලාවේ අර්ජුන්ගේ ෂර්ට් එකෙන් අල්ල ගන්න පර්ලි අහනවා ඔයා නේද මගේ අම්මවයි තාත්තවයි මැරුවේ කියලා. අම්මව බඳින්න ඕනකමට තාත්තව මරලා දාලා අන්තිමේදී අම්මවත් මැරුවා නේද කියලා පර්ලි අහනවා. මේ වෙලාවේ අර්ජුන් කියනවා ඔයා ඔය වගේ දේවල් කියන්න එපා. ඔයා උගත් ළමෙක් නේද කියලා අහනවා. ඒ වගේම අර්ජුන් කියනවා මම ඔයාගේ අම්මට ආදරය කළා මීට අවුරුදු 25කට කලින්. නමුත් ඉස්කෝලේ ගිහින් ඉවර වුණත් එක්කම ඒ සේරමත් ඉවර වුණා කියලා. ඒ වගේම අර්ජුන් එයාගේ ලැප් එකේ තියෙන ෆොටෝස් වගේ පර්ලිට පෙන්නනවා. ඒ ෆොටෝ වල ඉන්නේ පර්ලිගේ තාත්තා සහ අර්ජුන්. මෙන්න මේ වෙලාවේ තමයි හෙලි වෙන්නේ ජෝන් එදා කාටවත්ම නොකිය හම්බ වෙන්න ගිය දේවන්. එහෙම නැත්නම් දේවනාරයන් තමයි මේ අර්ජුන් කියලා. ඉතින් මෙතනින්දන් අර්ජුන් කියන නම වෙනුවට දේවන් කියන නම මම පාවිච්චි කරනවා. ජෝන් කාටවත්ම නොකිය එදා දේවන් හම්බවන්නේ එන්නේ පුද්ගලික දෙයක් කතා කරන්න නෙවෙයි. එයා එන්නේ එයාගේ බිස්නස් එක සම්බන්ධයෙන් දේවන්ගේ උපදෙසක් ගන්න. ඩේවිඩ් ජෝන්ට බිස්නස් එක බාර දුන්නාට පස්සේ ජෝන් ටික කාලයකින් හැමදේම තමන්ගේ අතට ගන්න සමත් වෙලා තියෙනවා. ඒත් මෑතකදීන් දිගින් දිගටම ඇති වෙන කම්කරු වැඩ වර්ජන දේශපාලන ප්‍රශ්න නිසාම බිස්නස් එක මේ වෙනකොට පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අන්තිමට කොටස්කරුවන් එක්ක කරපු රැස්වීමකදී කොටස්කරුවන් තීරණය කරනවා බිස්නස් එක සතියක් ඇතුළත ලාභ ලබන තැනට පත් වුණේ නැත්නම් බිස්නස් එක විකුණන්න වෙනවා කියලා. ඉතින් ඒ නිසා රටේ පිළිගත්තු ව්‍යාපාරික උපදේශකෙක් වන දේවන්ගේ උපදෙස් ගන්න ජෝන් තීරණය කරනවා. දේවන් හම්බුනාට පස්සේ ජෝන් විහිළුවට කියනවා ඔයා මගේ වයිෆ්ගේ පරණ පෙම්වතා නිසාම මට අනිවාර්යයෙන්ම උදව් කරන්න කියලා. ඉතින් එහෙම කියලා ඒ දෙන්නම හිනා වෙනවා. ජෝන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ දේවන් ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා අවසානයේ හැමදේම හොයා ගන්නවා. දේවන් ජෝන්ට උපදෙස් දෙනවා ස්ටීවන් කියන කෙනා ගාව තියෙන සීල 32 කොටස් ටික අරගෙන ඒවා සේවකයන් අතර බෙදලා දෙන්න කියලා. සේවකයන් ඒවා මිලදී ගන්න සේවකයන්ගේ අර්ධසාධක අරමුදලින් සහ කම්කරු ණය භාවිතා කරලා. බාලන් යූනියන් එකේ ඉන්න නිසාම කම්කරුවන්ගේ සහය මේකට ගන්න විදියට දේවන් ජෝන්ට කියලා දෙනවා. දේවන් මේ දෙන විසඳුමෙන් කම්කරුවන්ගේ වැටුප් වගේම ලාභයකුත් ලැබෙනවා. ඒ නිසා වැඩ වර්ජන සේරම නවත්ත ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ විසඳුම නිසාම ජෝන් ගෙදර යන්නේ ලොකු සතුටකින් වගේම ප්‍රශ්නේ විසඳුනා කියන විශ්වාසයෙන්. ඉතින් ඒ නිසා තමයි එදා කෝල් කළා බාලන්ට කියන්නේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණා කියලා. නමුත් එදා මිය ගියා කියන ආරංචිය ඊට පස්සේ දේවන්ට ලැබෙනවා. ජෝන් මේ විදිහට මිය ගියපු ගැන සැකයක් තිබුණ නිසාම වසර ගානකට පස්සේ දේවන් එලිසබෙත්ව හම්බ වෙන්න යනවා. එහෙම ගිහින් කියනවා ජෝන්ගේ හීනේ හැබෑ කරගන්න KD ඉන්ඩස්ට්‍රීස් වල පාලනය එලිසබෙත්ගේ අතට ගන්න කියලා. මුලදී එලිසබෙත් බය වුණා දේවන් ඒ හැමදේටම උදව් කරන්නම් කියලා පොරොන්දු වෙනවා. ඉතින් එදා ව්‍යාපාරයේ එලිසබෙත්ට බාර දෙන්න හැමදෙම ලෑස්ති කරලා තියෙන අතරේ එලිසබෙත් ඒවට අස්සම් කරන්න ගෙදරින් පිටත් වෙලා යනවා. එලිසබෙත් මේ ගත්ත තීරණයට සමාගමේ කොටස්කරුව සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. එයාලා චෝදනා කරනවා එලිසබෙත් දේවන් එක්ක එකතුලා ජෝන්ව මරලා දැම්ම කියලා. මේ චෝදනාව නිසාම හොඳටම තරහ යන එලිසබෙත් හැමෝම ගෙදරින් එලවලා දානවා. ඉතින් මේ හැමදේම පර්ලිත් අහගෙන තමයි ඉන්නේ. මේ සිද්ධියෙන් පස්සේ එලිසබෙත් දේවන්ව හම්බ වෙන්න එනවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ දේවන්ගේ ගෙදරට මිනිස් වර්ගයක් කඩා වැදලා දේවන්ව මරන්න හැදුවා. ඒ තමන්ගේ කොටස් කම්කරුවන්ට පවරවපු නිසාම තරහින් හිටියේ ස්ටීවන් කියලා දේවන් එලිසබෙත්ට කියනවා. මේ වෙලාවේ ගෝලියෝ ටික අරගෙන යන්න කියලා දේවන් කෝල් කරලා තියෙන මේ ස්ටීවන්ට. ඊට පස්සේ එලිසබෙත් දේවන්ට කියනවා පර්ලි එයාත් එක්ක කතා කරන්නවත් නැහැ කියලා. මේ වෙලාවේ දේවන් කියනවා මෙතන ප්‍රශ්නේ මම නිසා මීට පස්සේ සමාගමේ වැඩවලට සම්බන්ධ නොවී ඉන්නම් කියලා. ඒත් ඕනම ප්‍රශ්නයකින් තමන් ඉන්නවා කියලා දේවන් එලිසබෙත්ට කියනවා.
ඉතින් ඒ දෙන්න එදා මේ විදිහට කතා කරලා පල්ලෙහාට එනකොට ඒක පර්ලිත් බලාගෙන ඉන්නවා මේ වෙනකොට පර්ලිගේ හිතේ වැඩි සැකයක් ඇති වෙලා තියෙනවා එයාගේ අම්මා දේවන් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා මේ හැමදේම දේවන් එයාගේ ගෙදරදී පර්ලිට කියනවා ඒ වගේම එලිසබෙත්ගේ මරණයෙන් පස්සේ දේවන් නිතරම පර්ලිගේ පස්සෙන් ඉන්නේ එයාගේ ආරක්ෂාවට ඉතින් එදත් හේමන්ත් එක්ක යද්දී දේවන් වාහනේ පිටිපස්සෙන් ආවේ පර්ලිගේ ආරක්ෂාව ගැන හිතලා මේ වෙලාවේ හැමදේම තේරුම් ගන්න පර්ලි දේවන්ගෙන් සමාව ඉල්ලනවා ඒ වගේම එයා දේවන්ගෙන් ඉල්ලනවා අම්මමයි තාත්තමයි මරපු කෙනාව හොයලා දෙන්න කියලා මේ වෙලාවේ තමයි දේවන් කියන්නේ ඊයේ පර්ලිව මරන්න ආපු අයගෙන් කෙනෙක් දේවන්ගේ පාරේ ඉන්නවා කියලා හැබැයි මේ මිනිහා මොන දේ කරත් කට අරින්නේ නැහැ කියලා දේවන් කියනවා. උගේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයාගත්තොත් අම්මගේ තාත්තගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා නිකම්ම හෙලි වෙනවා කියලා දේවන් කියනවා. මේ වෙලාවේ දේවන් හේමන්තයි පර්ලිවයි එක්කගෙන මේ මිනිහා ළඟට යනවා. මේ මිනිහා කොයිතරම් රළු කෙනෙක්ද කියනවනම් මරණයටවත් එයාගේ ඇතුළේ තියෙන රහස් එළියට ගන්න බෑ. මේ වෙලාවේ තරහින් ඉන්නේ පර්ලි මේ මිනිහාගේ කොලරකින් අල්ලලා අහනවා කවුද මගේ අම්මවයි තාත්තවයි මැරුවේ කියලා. ඒ වෙලාවේ පර්ලි නොදැනීම මේ මිනිහාගේ කරේ තියෙන මාළයක් ගලවිලා පර්ලිගේ අතට එනවා. ඒක ගැලවුණා කියලා දැනගත්ත ගමම මේ මිනිහා ගොඩක් කලබල වෙනවා. ඒ මිනිහා ඒක ගන්න පිස්සු වගේ දඟලන්න පටන් ගන්නවා. ඒ මාළයේ ලොකට් එකක් වගේ එකක්. ඒක ඇරියට පස්සේ ඒක ඇතුලේ තියෙන්නේ Seven Hills කියලා කැටයම් කරපු රූපයක්. මේ වුණ දේවල් දේවන් බාලන්ට කතා කරලා කියනවා. ඒත් එක්කම බාලන් දේවන්ගේ ගෙදරට එනවා. මේ වෙලාවේ කට්ටියම තීරණය කරනවා මේ කිසිම දෙයක් පොලිසියට කියන්නේ නැතුව එයාලා විසින්ම හොයාගමු කියලා. මේ වෙලාවේ දේවන් කියනවා මේ හැමදේම හොයාගන්න එයාලගේ ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දේවන් අල්ලගත්තු මරයා ළඟට පොරවක් අරගෙන යන්නේ හේමන්. හේමන්ත් බොරුවට එයත් එක්ක ගහ ගන්නවා වගේ රංගපාලා එයාට පැනලා යන්න සලස්සනවා. මේ අතරේ දේවන් වාහනයක කැමරා මයික් වගේ දේවල් හයි කරලා ඊළඟ පියවරට සූදානම් වෙනවා. ඉතින් මේ පැනලා ගිහපු මිනිස්සයා පාර දිගේ දුවගෙන යනකොට ඒ මගට එන්නේ වෙස්වලාගෙන ඉන්න බාලන්. මේ වාහනේ තමයි දේවන් කැමරා වගේම මයික්ස් හයි කරලා තියෙන්නේ. මේ මිනිස්සයා දුවගෙන ඇවිල්ලා බාලන්ගේ වාහනේ ඉස්සරහින් නතර වෙනවා. නතර වෙලා අහනවා හයර් එකක් යන්න පුළුවන්ද කියලා. බාලන් බොරුවට බෑ කියලා කියනවත් එක්කම මේ වෙලාවේ ඒ මිනිස්සයා කියනවා ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියලා වාහනේ යන්න කැමැති කරගන්නවා. මෙහෙම යන අතරේ මේ මිනිස්සයා බාලන්ගේ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්නවා. ඒත් ඒ කතා කරන්නේ වෙනත් භාෂාවකින් නිසාම දේවන් ඒ වොයිස් එක විකි කියලා කෙනෙක්ට යවලා ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මේ මිනිස්සයා ආයෙමත් බාලන්ගේ ෆෝන් එක ඉල්ලගෙන අංකයක් ඩයල් කරන්න යනකොටම එයා දකිනවා කෝල් හිස්ටරි එකේ පර්ලිගේ නම තියෙනවා. මේ වෙලාවේ මේ මිනිස්සයා දැනගන්නවා මේ ඉන්නේ පර්ලිගේ කෙනෙක් කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා පර්ලිගේ අංකයට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ දේවන් එක්ක ඉන්න පර්ලිට කෝල් එකක් එනවා. ඒත් ඒ වෙලාවේ දේවන් කියනවා කෝල් එක ආන්සර් කරන්න එපා කියලා. ඊට පස්සේ දේවන් කියනවා බාලන්ව අහුවෙලා තියෙන්නේ. අපි ඉක්මනටම යමු කියලා. එහෙම කියලා දේවන් හේමන් සහ පර්ලි එක්ක වාහනේ නැගලා බාලන්ගේ වාහනේ පිටිපස්සෙන් යනවා. මේ වෙලාවේ විකි කෝල් කරලා කියන්නේ කලින් දුන්න බොයිස් එකේ තේරුම. මේ මිනිස්සයා කෝල් කරලා කියලා තියෙන්නේ එයා ප්‍රවේශමෙන් එනවා කියලා. ඒ වගේම පර්ලි ඉන්න තැන ගැනත් දන්නවා. ආයෙමත් වර්ධින්නේ නැහැ කියලා එයා කියනවා. මේ අතරේ ආයෙමත් මේ මිනිස්සයා කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ යන ගමන් එකපාරටම වාහනේ නවත්තන්න කියලා බාලන්ගේ ඩ්‍රයිවිං ෂීට් එක ළඟට එනවා. මේ අතරේ ලොරියකින් එන කට්ටියක් බාලන්ගේ ඔළුවට රෙද්දක් දාලා එයාව අරගෙන යනවා. බාලන්ගේ වාහනේ පිටිපස්සෙන් ගියපු කට්ටිය නවත්තලා දාලා තියෙන වාහනේ හම්බ වෙනවා. මේ වෙලාවේ විකි දෙවෙනි මැසේජ් එකක් ට්‍රාන්ස්ලේට් කරලා කියනවා. එයා දෙවෙනි කෝල් එකේදී කියලා තියෙන්නේ මේ මිනිහා උන්ගේ කෙනෙක්. එයාගේ අවසානය Seven Hills වලදී වෙයි කියලා. ඊට පස්සේ දේවන් හේමන්ත් සහ පර්ලි එක්කම බාලන්ව පැහැරගෙන ගිහපු ලොරිය පිටිපස්සෙන් යනවා. යනකොට එයාලට කැරේ දර කඩමින් ඉන මිනිසු ටිකක් හම්බ වෙනවා. එයාලගෙන් දේවන් දැනගන්නවා මීට ටික වෙලාවකට කලින් මේ පාරෙන් ලොරියක් ගියා කියලා. ඒ ලොරිය යන්නේ කොහෙටද ඇහුවම මේ ගමේ කට්ටිය කියනවා කැලෑවේ ඇතුළත තියෙන සුද්දාගේ බංගලාවට තමයි ඒක යන්නේ කියලා. ඒ වගේම බංගලාවේ උත්සවයක් තියෙන දවසට එළුව කොකුළු හරක් පොරවපු ලොරි මේ බංගලාව ඇතුළට යනවා කියලා මේ මිනිස්සු කියනවා. මේ බංගලාවට රැට ගොඩක් පොහොසත් වැදගත් මිනිස්සු එනවා කියලා මේ අය කියනවා. හැබැයි මේ කිසිම කෙනෙක් මේ බංගලාවට ගිහිල්ලා නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් දේවන්ට මේ බංගලාව තියෙන තැන පෙන්වන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ. මේ නිසාම මේ තුන්දෙනා තනියම කැලෑ ඇතුළට ගිහිල්ලා පරීක්ෂා කරනවා. හේමන්ට මේ කැලෑවේ මැද තියෙන Seven Hills කියන බංගලාව හොයාගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ පර්ලි කියනවා අපි බංගලාවට යමු කියලා. ඒ දේවන් කියනවා අපි කලවරණකම් බලන්නෙමු කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ බංගලාවේ මෙතුලේ වාහන ගොඩක් නවත්තලා තියෙන විදිහ. ඒ වාහන වලින් එන අය පොලිමක් ඇදලා බංගලාවට ඇතුල් වෙනවා. දේවන්, පර්ලි, හේමන් තුන්දෙනාම මේ පොලිමට එකතු වෙනවා. ඉතින් ඔයාලට මතකද දේවන් අර අල්ලගත්තු මිනිස්සයා ගාව තිබුණ ලොකට් එක වගේ මාළය? ඒ මාළය වගේම අතේ තියෙන පච්චකුත් පරීක්ෂා කරලා තමයි මේ හැමෝම ඇතුළට ගන්නේ. ඒත් අන්තිම මොහොතේ ඇතුණු කලබලයක් නිසාම මේ තුන්දෙනාම පරීක්ෂා නොකරම බංගලාව ඇතුළට දානවා. එයාලා හැමෝටම ඇතුළට උනාට පස්සේ කළු පාට ලෝගෝකට සමාන ඇඳුමක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ බංගලාවේ ඇතුළ සිද්ධ වෙන දේවල්. ඉතින් බැලූ බැලමටම අපිට පේනවා මෙතන සාතන් ඇදහිීමට සමාන ඇදහිල්ලක් කරගෙන යනවා කියලා. එක සමාන කළු පාට ලෝගෝ ඇඳගත් මිනිස්සු ඉටිපන්දන් අතේ තියාගෙන නටමින් ගයමින් ඔවුන්ගේ ඇදහිල්ල සිද්ධ කරනවා. මේ අතර මෙතන ප්‍රධානියා පූජා කාමරයට ඇතුළු වෙනවා. එයා අමුතු භාෂාවකින් සාතන්ගේ රූපයට පූජාව පවත්වනවා. ඊට පස්සේ මේ නායකයා පුටුවට එලා තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනය පවත්වනවා. දේවන්, පර්ලි, හේමන්ත් මේ තුන්දෙනාම මේ කවුද කියලා බලන්න ඉන්නවා. එක පාටම පර්ලි සීයා කියලා කතා කරනවා. මේ වෙලාවේ තමයි කට්ටියම දැනගන්නේ මේ යක්ෂයාගේ ඇදහිල්ල කරන මේ ප්‍රධානියා වෙන කවුරුත් නෙමෙයි. මීට කලින් සේරම ව්‍යාපාර තමන්ගේ පුතාට පවර්ලා දීපු පර්ලිගේ සීයා. එහෙම නැත්නම් ඩේවිඩ් ඒබ්‍රහම් කියලා.
මේ මොහොතේ ඩේවිඩ් එයාගේ මිනිපිරිය පර්ලිව දකිනවා. ඩේවිඩ් කියනවා මගේ ලේ මාව හොයාගෙන ඇවිල්ලා කියලා. ඒ වගේම ඩේවිඩ් කියනවා පර්ලි ඉපදුනේ 13 වෙනි සිකුරාදා. ඒ කියන්නේ සාතන් සම්පූර්ණ බලය ලබාගත් දවස කියලා. දින 8666 කට පස්සේ අද දවසත් 13 වෙනි සිකුරාදා නිසා අද තමන්ගේ කුමාරිකාවට බලය ලබා දෙනවා කියලා ඩේවිඩ් කියනවා. ඊට පස්සේ ඩේවිඩ්ගේ අනුගාමිකයෝ දෙන්නෙක් පර්ලිව ඩේවිඩ් ළඟට එක්කගෙන යනවා. ඩේවිඩ් ඊට පස්සේ පර්ලිව බංගලාවේ ඇතුළට එක්කගෙන යනවා. මේ අතර ඩේවිඩ්ගේ අනුගාමිකයෝ හේමන් සහ දේවන්ව කාමරයකට දානවා. ඒ කාමරයේ ඇතුලේ මීට කලින් පැහැරගෙන ආපු බාලුනුත් ඉන්නවා. පර්ලිව ඇතුළට එක්කගෙන යන ඩේවිඩ් එයාව ලස්සන කෑම මේසක වාඩි කරවනවා. මේ වෙලාවේ පර්ලි කියනවා මට හරිම බයයි. මේකද සෙවන් හිල්ස් කියන්නේ කියලා. ඒ වෙලාවේ ඩේවිඩ් කියනවා ඔව් මේ තමයි සෙවන් හිල්ස්. එහෙම නැත්නම් මගේ ස්වාමියාගේ රාජ්‍යය කියලා. ඒ වගේම මේ බංගලාවේ වෙන හැම චාරිත්‍රයක්ම එයාගේ පවුල වෙනුවෙන් කියලා ඩේවිඩ් කියනවා. ඊට පස්සේ ඩේවිඩ් කේක් කපලා පර්ලිගේ උපන්දිනය සමරනවා. ඊට පස්සේ නිදි බෙහෙත් කලවම් කරපු වයින් එකක් පර්ලිට බොන්න දෙනවා. පර්ලිට සිහි නැති වෙන අතරේ ඩේවිඩ් බාලන් හේමන් සහ දේවන් හිර කරලා ඉන්න කාමරයට එනවා. මේ වෙලාවේ ඩේවිඩ් කියනවා මේ ඇදහිලි සේරම ලෝකේ පාලනය කිරීමේ බලාපොරොත්තුෙන් කරන දේවල් කියලා. ඒ විතරක් නෙමෙයි සාතන්ගෙන් ලැබෙන නියෝග සහ දැනුම අනුගාමිකයන් එක බෙදාගන්න තමයි මේ දේවල් කරන්න කියලා ඩේවිඩ් කියනවා. ඩේවිඩ්ගේ එකම බලාපොරොත්තුව ඒබ්‍රහම් පවුල ලෝකේ බලවත්ම අධිරාජ්‍ය බවට පත් කරන එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ඩේවිඩ් මානසික රෝගිකින් පීඩා විඳින ආගමික අන්ධ භක්තියෙන් ජීවත් වෙන මිනිසෙක් කියන එක. මේ නිසාම බාලන් ඩේවිඩ් ළඟට ඇවිල්ලා අහනවා ඔයාට පිස්සුද කියලා. මේ වෙලාවේ ඩේවිඩ් කියනවා ඕක මගෙන් අහපු පළවෙනි කෙනා ඔයා නෙවෙයි කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මුලින්ම අහපු කෙනා තමයි ජෝන්. ජෝන්ට එදා දේවන්ව හම්බවලා එනකොට කෝල් එකක් ආව මතකයිනේ. ඒ කෝල් එක එන්නේ ඩේවිඩ්ගේ. ඩේවිඩ් ජෝන්ට කියලා තියෙන්නේ මේ ආගමට බැඳෙන්න කියලා. ඒත් මේක පිස්සුවක් කියලා බැනලා ගියපු නිසාම ඩේවිඩ් ජෝන්ව මරන්න තීරණය කරලා තියෙනවා. වතුරට පැනපු ජෝන්ව අරගෙන ගිහින් තියාගෙන ඉඳලා තියෙන්නේ ඩේවිඩ්ගේ මිනිස්සු විසින්මයි. ඊට පස්සේ ආයමත් තමන්ගේ තීරණය වෙනස් කරලා ආගමට බැඳෙන්න කියලා ඩේවිඩ් ජෝන්ට තව දවස් දෙකක් දීලා තියෙනවා. ඒත් ඔහු ඒ ආගමට බැඳෙන ප්‍රතික්ෂේප කරපු නිසාම අවසානයේ ජෝන්ව මරලා දානවා. අන්න එහෙම තමයි ජෝන්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඩේවිඩ් මේ බංගලාවට කැඳවන්නේ එලිසබත්ව. ජෝන්ව මරලා තියෙන ඩේවිඩ් කියලා දැනගත්ත එලිසබත් ඩේවිඩ්ට තර්ජනය කරලා බංගලාවෙන් එළියට යනවා. ඒ යන අතරතුරේදී එලිසබත්ව ඇක්සිඩන්ට් වෙනවා. ඒ විදිහට එලිසබත්ව මරලා දාන්නෙත් මෙන්න මේ ඩේවිඩ් විසින්මයි. මේ අතරේ ඩේවිඩ්ගේ අනුගාමිකයෝ පර්ලිව කුමාරිකාවක් විදිහට අන්දලා ආභරණ පළඳනවා. මත්බෙහෙත් දාපු වයින් එක නිසාම පර්ලි තාම ඉන්නේ හොඳ සිහියකින් නෙවෙයි. මේ අතර ඩේවිඩ් කියනවා අද දවසේ එයාගේ ස්වාමියා වෙන සාතන්ට ඕනේ වෙන්නේ පර්ලිගේ රුධිරය කියලා. පර්ලිව සාතන්ට පූජා කළාට පස්සේ දවස් තුනකින් පර්ලි නැගිටිනවා කියලා ඩේවිඩ් කියනවා. ඊට පස්සේ සාතන්ගේ දුව වෙන්නේ පර්ලි කියලා ඩේවිඩ් කියනවා. එතනින් පස්සේ ඩේවිඩ්ට ලෝකෙම අධිපති වෙන්න පුළුවන් කියලාත් එයා කියනවා. මේ අතරේ සාතන්ගේ පිළිමය ඉස්සරහ පර්ලිව නිදි කරවන ඩේවිඩ්ගේ අනුගාමිකයෝ එයාව පූජාවට සූදානම් කරනවා. ඩේවිඩ් කියනවා මේ වෙනකොට පර්ලිව පූජාවට සූදානම් කරලා තියෙන්නේ. සාතන් කියන වෙලාවට ඩේවිඩ්ගේ අත්වලින්ම පූජාව සිද්ධ කරනවා කියලා කියනවා. තවදුරටත් බලන් ඉන්න එක සුසු නෑ කියලා තේරුම් ගන්න මේ තුන්දෙනා එතනින් නැට ගහන්න පටන් ගන්නවා. මේ අතරේ පස්සර යන ඩේවිඩ් කීප දෙනෙක් එක එතනින් පැන ගන්නවා. ඩේවිඩ් මෙහෙම යන්නේ සාතන්ගේ පූජාව සූදානම් කරලා තියෙන කාමරයට. ඒ කාමරයට ගිහිල්ලා පීයක් අරගෙන ඩේවිඩ් පර්ලිට අනින්න හදනකොටම එතෙන්ට එන දේවන් පර්ලිව බේර ගන්නවා. ඊට පස්සේ දේවන් පර්ලිව බාලන් සහ හේමන්ත් දෙන්නා එක පහලට යවනවා. තවමත් පර්ලි ඉන්නේ එයාට දීපු වයින් නිසා මත් වෙලා. ඊට පස්සේ දේවන් ඩේවිඩ්ට ගහලා එයාවත් පහලට අරගෙන යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙතනට පොලිසියෙන් එන විදිහ. ඒත් එක්කම මාධ්‍ය කණ්ඩායම් කීපෙකුත් මේ සිදුවීම වාර්තා කරන්න එනවා. පොලිසිය ඇවිල්ලා ඩේවිඩ් වගේම එයාගේ අනුගාමිකයන් විදිහට වැඩ කරපු සියලු දෙනාම අල්ලගෙන පොලිසියට අරගෙන යනවා. මේ වෙලාවේ පොලිස් වාහනේ මාංචු දාගෙන ඉන්න ඩේවිඩ් තවමත් හස්ත මුද්‍රාව පෙන්නමින් සාතන් ඇදහිල්ල කරගෙන යනවා. මේ වෙලාවේ මාධ්‍ය අහන ප්‍රශ්නවල උත්තරයක් දෙන ගමන් බාලන් කියනවා ඩේවිඩ් එයාගේ පුතා සහ එයාගේ ලේලිව මැරුවා විතරක් නෙමෙයි එයාගේ මිනිබිරිවත් මරන්න හැදුවා කියලා. ඊට පස්සේ එලියට එන බාලන් මාධ්‍යට කියනවා මේ දේවල් අලුත් දේවල් නෙමෙයි. ඉන්දියාව පුරාම මේ වගේ යාග අන්ධ විශ්වාස නිසාම මිනිස් ජීවිත සිය ගණක් නිකුරුනේ නැති වෙලා යනවා. දරුවන් විසින් තමන්ගේ පවුලේ වැඩිහිටියන් සාතන්ට බිල දීපු හැටි වගේම වැඩිහිටියන් තමන්ගේ දරුවන්ව බිල දීපු හැටිත් උදාහරණ ගොඩක් පෙන්නලා දෙමින් බාලන් මාධ්‍යට කියනවා. අවසානයේ බාලන් කියනවා අලුත් පරම්පරාව විතර කෙනෙක් දෙයක් කිව්වොත් ඒ දේ හිස්මදුනින් පිළිගන්නේ නැතුව ඒ දේ ඇත්තද බොරුද කියලා හොයලා බලන්න කියලා. ඒ වගේම ලෝකය ආරක්ෂා කරන්න නම් මුලින්ම තමන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ කියලාත් බාලන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඒ සිදුවීමත් එක්කම මේ සුපිරිම ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහනින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.